අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ලොකු අයියාගේ සමාගම හිතු හිතු අයුරින් වැඩි කරන ඉන්ධන මාස දෙකක් තුල තුන්වෙනි වරටත් අයෝසිය ඉන්ධන මිල ඉහළදායි ඉතිහාසයේ වැඩිම අගයකින් ඉහළ දැමු පළමු අවස්ථාව මෙයයි දැන් පෙට්‍රල් ලීටරයක් 254යි ඩීසල් ලීටරයක් 214යි ජනතාව අයෝසී තෙලේ බැදෙයි औषध मिलाट विसीनाट पालन तुरव औषध मिल तुंगुण इहलयाहकि रवि कुमुदेश තිරිඟු පිටි කිලෝව 170ක් වෙයි. පාන් කියා ගන්න බැරි ගානට පානුත් ඉහළට. ගෙඩිය 100 පණි. පාර්ලිමේන්තුවත් රෝස් කල රෝස් පාන්. බත් පැකට්ටුවත් 30කින් වැඩි වේවි. අදත් රට පුරා ගෑස් පොලිම්. අද සිට ලිට්‍රෝ සාමාන්‍ය පරිදි බෙදෙනවා. සමාගම කියයි. පොළොන්නරුවේ සංචාරක හෝටල් වලට ගෑස් නිසා කන කොකා හඬයි. ගුවන් ටිකට් පත් මිලක් ඉහළට අර්බුදයට විසඳුම් සොයන මුදල් ඇමති බැසිල් අදත් පැය 4කට වැඩියෙන් විදුලිය කැපෙයි දින දෙකක් තුල ඩොලරය 203 සිට 260ට ඉහළ යාම ආර්ථික කම්පනයක් අනුර කියයි ජනපති තවත් රාජ්‍ය ආයතනයක් නිරීක්ෂණය කරයි සිරකරුවාගේ උපන් දිනයට ගිය මන්ත්‍රීවරු ප්‍රථමේ නවදානීය දේශීය පුවත් වෙත රට කියන වාහනය දුවන්නේ ඉන්ධන ඇතුළු බලශක්තිය මතයි සමස්ත ලෝකයක් එසේමයි ලෝකේ ඕනෑම රටක් ඉන්ධන මිල ඉහළ දාන්න පෙර දුර දිග බලනවා හිතු හිතු ආකාරයට ඉන්ධන මිල ඉහළ දානකොට ඉදි කට්ටේ ඉඳලා මිනි පෙට්ටිය දක්වා ඉහළ යාම වලක්වන්න බෑ මාස දෙකක් ඇතුළත තුන් පාරක් ලොකු අයියාගේ රටට අයිති සමාගම තෙල් මිල ඉහළ දැම්මා අපේ ජීවිත කාලය තුල මේ වගේ විශාල ගණනකින් ඉන්ධන මිල ඉහළ ගිහින් නැහැ මේ විදිහට ඉන්ධන වැඩි වුණාම සමස්ත රටේම ඉදි කට්ටේ ඉඳලා මිනි පෙට්ටිය දක්වා මිල ඉහළ යනවා මේ වෙලාවේ මේ තෙල් ගෙන්වන සමාගම් කියන්නේම ලෝක තෙල් බැරලයක මිල ඉහළ යාම සහ අපේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම පිළිබඳවයි යුක්‍රේන රුසියා ගැටුම නිසා දැනට අමරිකානු ඩොලර් 128ට තියෙන බොරතෙල් බැරලය අනාගතයේදී අමරිකානු ඩොලර් 250කට යා හැකියි කියලා උපකල්පනය කරලා තියෙනවා. එහෙම වුණොත් අපේ රටට 33 කෝටියක් නෙවෙයි. තව අහල පහල රටවල දෙවිවරුන්ගේ පිහිට තමයි ඉල්ලන්න වෙන්නේ. මොකද මේ ප්‍රශ්නෙට අදත් පාර්ලිමේන්තුව ඇතුලේ බුද්ධිමත් සංවාදයක් නැති නිසා අපේ රටේ ඉන්ධන බෙදා හැරීමේ ප්‍රධාන ආයතන දෙකයි තියෙන්නේ. එකක් සිපෙට්කෝ අනික අයෝසිය සිපෙට්කෝ කියන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හතර අතේ පාඩු ලබන ආයතනයක් ඇමතිවරු මාරු වෙනකොට සභාපතිවරුන් මාරු වෙන තැන වත්මන් සභාපති සුමිත් විජේසිංහ මහතා ඔහු ඊයේ කිව්වේ ජනතාව තෙල් මිල වැඩි කරලා හරි ඉල්ලනවා කියලයි අපි හිතන්නේ ඉන්ධන පෙට්‍රල් වලින් සහ ඩීසල් අතර යම් ආකාරයක ගැළපීමක් සමග ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු කරනවා නම් හොඳයි කියන එක තමයි අපේ යෝජනාව. ඇත්ත වශයෙන්ම අර මහජනතාව කියන්නේත් ඉන්ධන මිල වැඩි කරාට කමන්නේ කියන කාරණාව මේ නිසා මේ අවස්ථාවයක ඉටු කරන්න ඕනේ කියන අදහස තමයි අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ දැන් තියෙන හිඟයක් එක්ක දුක් විඳලා එපා වෙලාම වෙන්න ඇති. සිබෙට්කෝ එකේ මිලත් ඉහළ දාන්න වේවි කියලා ඔහු කිව්වා. අද හෙට සිබෙට්කෝ එකත් ඉන්ධන මිල ඉහළ දාවේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව එහෙම කියද්දී අයෝසිය හොඳටම කරලා පෙන්නුවා. ඉන්දියාව අපේ ලොකු අයියා කියලායි අපේ සමහර දේශපාලඥින් නිතරම පවසන්නේ. ලොකු අයියාගේ රටට තමයි අයෝසිය අයිති. ලොකු අයියාගේ සමාගම් දැන් මාස දෙකක ඉඳලා හිතුමතේ ඉන්ධන මිල ඉහළ දානවා. හිටපු බලශක්ති ඇමති වගේම ඉන්න බලශක්ති ඇමතිටත් වගේ වගක් නැහැ. මාස දෙකක් තුල අයෝසිය ඉන්ධන මිල තුන් පාරක් ඉහළ දැම්මා. ඒ පෙබරවාරි 6 වෙනිදා පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 3ක් වශයෙන්. පෙබරවාරි 26 වෙනිදා පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දැම්මා. දැන් ඊයේ මැදම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් සහ ඩීසල් ලීටරයක්
රුපියල් 75කින් වැඩි කළා. මෑත ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ යාම තමයි ඊයේ රාත්‍රියේ වාර්තා වුණේ. මේ මාස දෙක තුල ඒ අනුව පෙට්‍රල් ලීටරයක් වැඩි වූ මුදල රුපියල් 77ක්. ඩීසල් ලීටරයකට මේ මාස දෙක තුල ඒ අනුව වැඩි වූ මුදල රුපියල් 93ක්. පෙට්‍රල් ලීටරයක 9 මිල රුපියල් 254ක්. දිනකට පෙට්‍රල් ලීටර 10ක් අවශ්‍ය වාහනයකට රුපියල් 2540ක් වැය වෙනවා. මාසයකට රුපියල් 76200ක් වැය වෙනවා. ඩීසල් ලීටරයක 9 මිල රුපියල් 214ක්. දිනකට ලීටර 10ක් ගන්න වාහනයකට වැය වෙන මුදල රුපියල් 2140ක්. ඒ අනුව මාසයකට රුපියල් 64200ක් වැය වෙනවා. කොහොම නමුත් පසුගිය වසර පුරාම වැටු වැඩිවීම බිඳුවයි. දැන් ඉන්ධන මිල වැඩිවීමත් සමග ඒ පසුපස කසකාරයන් එන්න පටන් අරන්. මගී ප්‍රවාහන ගාස්තුත් අද හෙටම ඉහළ දාන්න වෙනවා කියලා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න කියනවා. අපේ රටේ මගී ප්‍රවාහනයේ විශාල බරක් දරන්නේ ත්‍රිරෝද රථ. තමන්ටත් වහම මිල වැඩි කරන්න වෙනවා කියලා අද ත්‍රිරෝද රථ සංගම් ප්‍රකාශ කළා. පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගාස්තුත් ඉහළ යාම අනිවාර්යයි. රටක ප්‍රවාහනය බිඳ වැටුනොත් ඒ රටම නවතිනවා. පසුගිය කාලයේ කැනඩාවේ ට්‍රක් රථරිය දුරන්ගේ උද්ඝෝෂණය ඊට කදිම සාක්ෂියක්. මුළු කැනඩාවම සති කිහිපයකට එන හිටියා. අපේ රටේ මගී ප්‍රවාහනයෙන් විශාල කොටසක් පෞද්ගලික බස් රථ මගින් සම්පූර්ණ වෙනවා. අහස උසට ගිය ඉන්ධන මිලත් එක්ක මගී ප්‍රවාහනයට මොකද වෙන්නේ? අපිට IOC වලින් ඩීසල් ලබා ගැනීමට හැකියාවක් නැහැ එවැනි මිලකට. ඉතින් ආණ්ඩුව යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. බස් කර්මාන්තය කියන්නේ කෙසේ වෙතත් අපි දකිනවා අනිවාර්යයෙන්ම ඩීසල් වැඩිවීම ප්‍රවණතාවයේ තියෙනවා. ඒක කාටවත් නොවැළක්විය හැකි දරාගත නොහැකි ආකාරයෙන් ඩීසල් වැඩිවීම සිදු වුණොත් යම් ආකාරයක අපිට ගාස් වැඩිවීමකට යන්න සිද්ධ වෙවි. ඒ නිසා මෙය අපි බලාපොරොත්තු වෙන සිටිය යුතු කරුණක්. මගේ ප්‍රවාහනයෙන් වැඩි බරක් කරටගත් පිරිසක් ත්‍රිරෝද රථ. ඉන්ධන මිල ඉහළ යාමත් සමග මේ ත්‍රිරෝද රථ වලට නගින මගියාට අත්වන ඉරණම කුමක්ද? ඊළඟට ප්‍රශ්නයක් තමයි අපෙන් ඕනෑම කෙනෙක් අහන්නේ වෘදීය කුලී ත්‍රිරෝද රිදුරන් හැටියට ගාස්තුව කීයක් වේද කියලා. අනේ මහත්තයෝ අපිට නම් ගණන් හදාගන්න බෑ. මම බොහොම ඕනෑකමින් කියනවා සියලුම කුලී ත්‍රිරෝදන්ට තමන්ට කැමති ගානකට දුවා ගන්න. තමන්ගේ මගියා රැකගන්න, තමන්ගේ පාරිභෝගිකය රැකගන්න, තමන්ගේ බඩගෝස්තර රැකගන්න මේ පවතින ආර්ථික ව්‍යාකූලතාවයට මූණ දෙන්න පුළුවන් විදිහේ ගානක් තමන්ම හදාගන්න. එහෙම නැත්නම් අපිට නම් මේක කළමනාකරණය කරන්න බෑ. අපේ දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් යන්නේ පාසල් වෑන් රථවල. සැපකනේ අපේ දරුවන්ගේ දරුවන්ට රටක් නැහැ. කොටිම අවංකෝප රටක් නැහැ. ළමයිගේ ගාස්තුත් දැන් එහා මෙහා කරන්න වෙනවනේ. අපිට ඕක කරන්නත් බෑ ඇවිල්ලා. අපිට දෙමව්පියන්ගේ මූණ බලන්නත් බෑ ඕක කරලා. නමුත් අපිට දුව ගන්න විදියකුත් නැහැ ඇවිල්ලා. පාසල් සේවයේ වෑන් රථ වලටත් ලංකා ඩිපෝ වලින් තෙල් ටික ලබා දෙන්න වැඩ පිළිවෙල කරන කියලා ප්‍රධාන ඇමතිතුමාට අපි යෝජනා කරනවා. ඔව් ඒක එහෙම නැත්නම් පිටරටකට මේක දීලා මිනිස්සුන්ට ජීවත් වෙන මාර්ගය හදලා දෙන්න ඕනේ. දෙමව්පිය හරිම හොඳයි බුද්ධිමත්. ඒගොල්ලෝ කතා බහ කරලා අපිට ගණන් හිලාවේ වැඩ කරලා දීලා කෙපෙනික සාධාරණ කරන්න කිව්වම අපි ඒගොල්ලෝ සාධාරණ කරනවා. අවසානයේ ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව ජනතාව නම් ඉන්නේ පුදුම සතුටකින්. දැන් ඉතින් අපි හයරය දුවන්නේ කොහොමද මේ ගණන් වැඩි වෙනකොට? මිනිකුර කොහොමද ගණන් කියන්නේ? වැඩන්නේ විලා තියෙන්නේ මේක. දවසින් දවස ගණන් යනවා. අපි බලන් ඊළඟ පාර අපි ඡන්දයක් ගන්න බලන් ඉමු මොකද කියන්නේ. හැබැයි මේ ඊළඟ පාර අපි තීරණය කරන මොකද කරන්න ඕනේ කියන්නේ අනිවාර්යයෙන්ම. රාජපක්ෂ කියන නමට ආයේ මේ ලංකාවේ තැනක් අපි කවදාවත් දෙන්නේ නැහැ. ඔහොමනේ කොහොමවත් දෙන්නේ නැහැ. හයර දුවනට බාගර වාය පාර ඉන්නේ. සපයි කියන්නේ සනීපයි. දෙවෙනි පාර දුන්නා නම් මහා පාර තමයි උරුම. ඇත්තටම නැපයි. නන්නක් පාර වෙන්න බඩු තියෙනවා. අනේ වාසනාවක්. වහ බෝතලෙ උත් හිඳියන් ඉන්නේ ගෙදර. ඔව් පෙට්‍රල් නම් වැඩි වුණා. ඊළඟ ඡන්දේ බලාගමු. ඊළඟ ඡන්දේ තමයි දෙන්නේ මේ වලන්ට හයර එකක් දුනොත් හයර දෙකක් පෝලිමි. මේ මොටම ඔබ තමයි දුන්න ගානන්නේ. උන් ඉන්න ආතල් එකේ අපි තමයි පෝලිම් කරලා කට්ට ගන්න ඕනේ. එළිමිනේ වැඩි වැඩි හොඳටම කරලා තියෙන එකයි මේ කට්ටියේ පෙරන් පෙරලා තියෙන දේ. ඔය පෙරන් දේ ගෑස් පෝලිම් අර පැත්තේ. මේ පැත්තේ තෙල් පෝලි. මොකද කියන්නේ අපි දුන්නේ එකේ වැරද්ද තමයි. අපි ඒකට ඔර කියන්නේ. කියන්න තියෙන ඉතින් කිව්වම මුංගේ මේ රටේ ජනතාව 8.9 ලක්ෂයක් මිනිසු දුන්න ඡන්දෙට හොඳ ප්‍රතිචාරයක් තමයි මා ජනතාවට ලැබිලා තියෙන්නේ. බස් ගහත් නේද ස්ටාප් වල එන මිස්ලට මොනවා කියන්නේද මන්දගෙන කොහොම කියන්නේද කියලා. ඊය අවස දෙකේ ඉඳන් මේ ඉන්නේ. තාම තෙල් ලම්බුල් නැ. අපි ළමයි ඉන්න අපි ගෙවල් වලට යන්න නැ. මොන කර්මයක් දන්නේ මේක? එයාසේ තෙල් මිලක් වැඩි කරනවා. ඉතින් අපි දුන්නා තමයි මාත්‍ය දීලා දැන් බලන්නකො වෙලා දින දේ. අයියෝ මේ වගේ ආණ්ඩුවක් මේවා කියලා වැඩක් නැ මාත්‍යෝ දෙකේ. මේක එක්ක දෙන්න ඕනේ සුද්දට එහෙම නැත්නම් අමුදාවට දෙන්න. නැත්නම් මේ අපිත් එක්ක මුළු මේ විකුල දාන්න ඕනේ පිට රටකට. මේක ඉතින් IOC එකට බැටල් හෙඩ් එකට නේද? එතකොට තමයි ඔක හරියන්නේ. නැත්නම් නේද කවදාවත් දෙන්නේ නැති උන් හිතුණ ගානට වැඩි කරනවා ගණන්.
සෞභාග්‍යයේ දැක්ම මේකද ලස්සන අනාගතයක් තියෙන රටක් මේ කිලෝමීටර් 500ක් කෙලවලා ඇවිල්ලා දවස් දෙකක් නිදි මරන්න ඕනේ තෙල් ටිකක් ගා ගන්න 150කින් වැඩි කරන්න බෑ ටිකට් බස් ටිකට් එක ඈ එතකොට මිනිස්සු ජීවත් වෙන්නේ කොහමද මගියෝ මේ තෙල් වැඩි කරපුවාම මේ මිනිස්සු ඉන්න මේ බස් වල යන්න බෑ එතකොට ටිකට් එකත් වැඩි කරන්න එනවනේ 150කින් වැඩි කරන්න එනවා මේ වලත් එතකොට ඉතින් මිනිස්සු අනාතයිනේ හැමදාම කියනවා ප්‍රශ්න නෑ තෙල් තියනවා කියලා අපි ඉතින් දවස් ගණන් පෝලිං වල රස්තිය දිනවා තෙල් ගන්න ඉතින් එහෙම අපිට හයර් නැති වෙනවා මේක අතාරින්න වෙන්නේ වැඩක් නෑ පාලකයෝ ගැන කියලා රට කාලා ඉවරයි විනාශ කරලා තින්නේ මේ අපි පෝලිං වල ඉන්න ඕනේ දුක් විඳිනවා මුන් එක්ක දීලා යන්න ඕනේ සෞභාග්‍ය දක්ම අන්තිමයි හොඳටම කළා බොරු පොරොන්දු දීලා අපි රැට්ටුවා එච්චරයි කියන්න දෙන්නේ මේ පේනව නේද රට ඉවරයි දැන් අනිත් එළුත් සමහර දා අතරයට ගණන් යයි බස් කොහමද දුවන්නම් වෙන්නේ ඔය ගානට තෙල් ගහලා බස් දුවන්න බෑනේ පාවෙලා දින මාත දැන් කරගන්න දෙයක් නැතු වෙන්නේ අපි ඉතින් නායකයා විශ්වාස කරලා දුන්නා ඉතින් එයා අපිට කරපු හරිය තමයි ඉතින් මේ දැන් සපද කියලා තමයි ආන්න තියෙන්නේ පාන් නැත්තම් කේක් කපල්ලා කියන ජනප්‍රිය කියමන අදට හොඳටම වළංගුයි අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් නැතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දාන්න වෙනවා කියලා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවා සෙරන්ඩිම් සමාගම පිටි කිලෝවක් රුපියල් 35කින් ඉහළ දමා තිබෙනවා ප්‍රීමා සමාගම රුපියල් 40කින් තිරිඟු පිටි මිල ඉහළ දමා අවසන් පිටි මිල මෙසේ ඉහළ යද්දී අව ප්‍රමාණ රුපියල බත්පතට සහ ප්ලේන්ටියටත් හොඳටම බලපා තිබෙනවා අවසානයේ ජනතාවගේ බඩ පොත්තට ඇලෙන්න හොඳටම කරමින් ඉන්න බව කියන්න ඕනේ ජනතාව දැන් ජීවත් වෙන්නේ පාන් කියා ගන්න බැරිව හතර අතේ පෝලිම් සාමාන්‍යයෙන් දුප්පත් මිනිස්සු පාන් කාලක් කාලා එක්ක රොටියක් කාලා ප්ලේන් ටියක් බීලා දවසම ගෙවන අවස්ථා තියෙනවා නැත්තම් මාළු පාන් ගෙඩියක් සහ ප්ලේන් ටියකින් දවස ගෙවන මිනිස්සු කොපමණ ඉන්නවද අපේ මැති ඇමතිවරුන් නම් කියාවි අපෝ එහෙම නෑ කියලා මොකද උන්දලා උදේට කන්නේත් රැට දවල්ට කන්නේත් තරු පහේ හෝටල් වලින් මේ අය රොටියක් කෑවොත් ඒ කන්නේත් 5 ස්ටාර් හෝටලෙකින්ම තමයි එයාලා ගෙවන්නේත් ඉතින් කාඩ් පත් වලින්නේ ඒවට පඩියට අමතරව සමහර වැඩවලින් සමහරුන්ට කොමිසුත් එනවා සමහර දේශපාලනඥයින් Tamanට සල්ලි ලැබෙන ක්‍රමවත් දන්නේ නැහැ කොහෙන්ද ආවි කියන්නවත් දන්නේ නැහැ එයාලට නම් පිටිමිල නෙමෙයි මොනවා වැඩි වුණත් ගාණක් නැහැ දැන් අපේ රටේ වතු කරේ ඉඳලා බොහෝ මිනිසුන්ගේ දෛනික ප්‍රධාන ආහාරයේ පාන් සහ රොටි වර්ග තිරුඟු පිටි තමයි මීට යොදාගන්නේ අද සිට තිරුඟු පිටිමිල වැඩි කරලා අපේ රටට තිරුඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙකක් තියෙනවා සෙරන්ඩිබ් සමාගම රුපියල් 35කින් තිරුඟු පිටි කිලෝවක් ඉහළ දමා තිබෙනවා ප්‍රීමා සමාගම රුපියල් 40කින් වැඩි කරලා ඒ අනුව දැන් බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්න පිටි කිලෝක මිල රුපියල් 84 සිට 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සාමාන්‍ය ජනතාව ආහාර සඳහා භාවිත කරන තිරිඟු පිටි කිලෝවක් රුපියල් 75 සිට 159 දක්වා ඉහළ ගොස් අවසන්. මේ මිල ඉහළ යාමට සාපේක්ෂව අද රෑ සිට සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවනවා. ඒ පිළිබඳව මාධ්‍යට අදහස් පළ කළ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අපි කියනවා අනිවාර්යයෙන්ම මේ පිටිමිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව වෙලා තින්නේ අද ලෝක වෙළඳපොලේ පිටිමිල ඉහළ යෑම ඒත් එක්කම ඩොලර් එක අද වෙන 260ක් වෙලා තියෙනවා ඒ කියන්නේ පාන් ගෙඩි රුපියල් 30කිනුත් බනිස් ඇතුළු ෂෝටි සියලු මර්ග රුපියල් 10කිනුත් වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේ කිසිම කෑම වර්ගයකට පාන මිලක් නැහැ. පාන් කියන්නේ දුප්පතාගේ කෑම රටේ. කිසිම ඇමතිවරයෙක් ඥාතියෙක් එකලෙන් ගෙදරට පාන් රාත්තලක් අරන් යන්නේ නැහැ. මගේ නම් මේ ඉතිහාසෙම දැකලා නැහැ. ඒගොල්ලන්ට පාන් කියන්නේ මොනවද කියලා නමින් විතරයි මං හිතන්නේ දන්නේ. මේ දුප්පත් මහජනතාව තමයි පාන් කෑවේ. මේ එදා වේල හම්බ කරගෙන කන මිනිස්සු. මේ තියෙන්නේ රාත්තල් දෙකේ පාන් රාගිරියක්. මේ ගෙඩියක් ගත්තා නම් සාමාන්‍යයෙන් රුපියල් 150ක් 160ක් වගේ ප්‍රමාණයකට තිබුණා. දැන් යන්න වෙනවා 170 180කට වගේ ප්‍රමාණයකට මේක විකුණන්න වෙනවා. ඒත් මේ දැන් තාවකාලිකයි. මේ මාළු පාන් ගෙඩියක් මේ මාළු පාන් ගෙඩියක සාමාන්‍ය මේ වෙනකොට රුපියල් 55 60යි දැන් වෙනකොට 75 80 වගේ ප්‍රමාණයකට යන්න වෙනවා පැහැදිලිද මේ බේකරි සංගම් වලටත් බේකරි හිමියන්ටත් අපිට කියන්න පුළුවන් පාරිභෝගිකයට මේ ගණන් කියලා හැබැයි පාරිභෝගිකයට මේක මිලදී ගැනීමෙන් හැකියාවක් තියෙනවා මේ යන විදියට ගියෝදින් පාන් කන්න නෙවෙයි වෙන්නේ පාරිභෝගිකයට පාන් වන්දනාමාන කරන්නයි කියන එක අපි කියන්න කැමතියි
මේ සමගම අනිකුත් ආහාර පානවල මිලද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බවයි සමස්ත ලංකා අපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ පවසන්නේ. ඒ අනුව බත් පැකට්ටුවක මිලත් රුපියල් 20යි 30යි අතර මිලකින් ඉහළ යාමට નિયમિતව තිබෙනවා. කෑම පැකට් එකක මිල අනිවාර්යෙන් රුපියල් 20කින් 30කින් වැඩි වෙනවා. රෝල්ස් එක ඉඳලා එලෝ රොටි ඉඳලා පරාටේ ඉඳලා බිත්තර රොටි ඉඳලා කොත්තුවේ ඉඳලා සියලුම මිල ගන්න ඉහළ යනවා. අනිවාර්යයෙන්ම කොත්තුවකින් රුපියල් 10ක් 15ක් අනිවාර්යයෙන්ම ඉහළ යයි. අද වෙනකොට රෝල්ස් එක රුපියල් 60 70යි. ඉතින් ඒක වැඩි වෙනවා. ආප්පේ මිල විතරයි වැඩි වෙන්නේ නැත්තේ මොකද හාල් වල තාම ඒක මිල ගන්න. දැන් ආප්පේ රුපියල් 20යි 25යි. සමහර දැන් ගාන ප්ලේන්ටි රුපියල් 30යි 30ට වඩා අලි ගන්න බෑ. හැබැයි කිරිද ඒක රුපියල් 80ක් ආසන්න වාහනයක් කරනවා. ඉතින් මේවා සියල්ල වැඩි වෙනවා. ඉතින් මේ වෙන්නේ ආහාර ගැනීමේ ප්‍රවණතාවේ පරිභෝගියා අඩු වෙනවා. හෝටල් ටික වැහෙනවා. ඒ මිනිසුන්ට සීදී විනාස ගන්න වෙනවා. මේ රටේ ආහාර පාන කර්මාන්තේ නියල සියලු දෙනා. අපේ රටේ සමහරුන් ඖෂධ සහ ප්‍රතිකාර ගන්න හිතූ හිතූ වේලාවට පිට රටට යනවා. තවත් සමහරුන් නයිට් ක්ලබ් හෙවත් රාත්‍රී සමාජ ශාලා වලට යන්නේ සිංගප්පූරුවට. මේ අයගෙන් සමහරුන්ට අප රට කරන්නත් මාරුවෙන් මාරුවට බහර දෙනවා. ඒ අයට නම් ඖෂධ මිල ඉහළ යාම දැනෙන්න පුළුවන් කමක් නැහැ. අද ඖෂධ මිල 29කින් ඉහළ දාන්න රජය අවසර දුන් බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. කවුරුත් සතුටු සිතින් විනෝදයට විස්කි බ්‍රැන්ඩි බොනවා වගේ ඖෂධ බොන්නේ නැහැ. ඖෂධ බොන්න වෙන්නෙම රෝගී වුණාම. විශේෂයෙන් පිළිකාව, දියවැටියා වැනි රෝගවලට හරියට ඖෂධ ගන්න වෙනවා. පසුගිය දවස්වල ඉඳලා සමහර ඖෂධ හිඟයි. මිල හිතු හිතු ආකාරයට ඉහළ දාලා. කී කිව්වත් හතර අතේ ණය වෙලා හරි සමහර ඖෂධ අරගෙනම යන්න වෙනවා. විශේෂයෙන් පිළිකා නාශක ඖෂධ. ඇත්තටම ඕනෑම දෙයක් හිඟ වුණත් ආසන්න හේතුව හංගලා මිල වැඩි කිරීම බව අප අත්දැකීමෙන් දන්නවා. සමහර ඖෂධ ඌමනාවෙන් හංගලා මිල වැඩි කරනකම් බලා හිටියා කියලා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේ නමුත් ඖෂධ මිල 29කින් ඉහළ දාන්න දැන් අවසර ලැබිලා. පාලිතා වේකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු මිල පාලන කමිටුව මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා 29කින් මිල ඉහළ දැමීම සඳහා ඔවුන්ගේ අවසරය ලබා දෙනවා කියලා. පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ සහ අත්‍යවශ්‍යම ඖෂධවලදී ඒ පිළිබඳව දැඩි සංවේදීව ඒ මිල වැඩි කිරීම සිදු කිරීම තමයි ව්‍යුහතුව තියෙන්නේ. මොකද දවසකට අපිට මේ බෙහෙත් කරන් දෙන්න කියලා මම හිතන්නේ අපි හැම කෙනෙකුටම එන ඉල්ලීම් අති විශාලයි. ඔබතුමා කියපු කාරණේ අපි සලකනවා හැම වෙලාවෙම. අපි ජනතාව වෙනුවෙන් රෝගීන්ගේ පැත්තේ ඉඳගෙන මමත් මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙලා මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉදිරියට ආපු කෙනෙක්. ඒක නිසා හිතුමතේ කිසිම කෙනෙක්ට බෙහෙත්වල ගණන් වැඩි කරන්න ඉඩ දෙන්න අපි කැමති නැහැ. මේ අන විදිහට ඉදිරියේදී ඖෂධ මිල දැනට තියෙන මිලෙන් තුන්ගුණයකින් ඉහළ යා හැකි බවයි රසායනාගාර වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ මහතා ප්‍රකාශ කරන්නේ. මේ ඖෂධ මිල මෙතනින් එහාට පාලනය නොවන තත්වයකට පත් වෙනවා. ඒ හරහා රජයේ රෝහල්වල නැති වෙන ඖෂධ අනිවාර්යයෙන්ම වෙළෙන්දන් එහෙම නැත්නම් සමාගම් කියන මුදලට ලබා දෙන්න සිදු වෙනවා. ඒක අපිට නවත්වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඉදිරියේදී ප්‍රධාන ඖෂධ විශාල ප්‍රමාණයක් පාලනයකින් තොරව අඩුම තරමේ තුන්ගුණයකින් මිල ඉහළ යාමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක භයානක ප්‍රතිඵලයක්. මේ අතර පෞද්ගලික ඖෂධහල් හිමියන්ගේ සංගමයද අද ඖෂධ මිල සම්බන්ධයෙන් අදහස් පළ කළා. ෆාමසිරුවත් එක දිගට පෝලිං කරන අපි දකින්න ආසද? අපි එහෙම දකින්න ආස නැහැ. අපට ඕනේ මේ රටේ මිනිස්සු ජීවත් කරන්න. මේ රටට ආදරය කරන පිරිසක් විදිහට තමයි. අර එදා ඖෂධ මිල පාලනය කරන අපි උදව් කරා වගේ තමයි මේ වෙලේ රටට ආදරය කරන පිරිසක් විදිහට මේ ඖෂධ බහුල කරන්න. මේ ඖෂධ ආනන කරුවන්ට මේ පාලන මිල අයගත් කරලා ඖෂධ මේ උන්ට වෙළඳපොළ නිදහස් කරන්න ඕන ඖෂධ ගේන්න. අපි බලාපොරොත්තු වෙනවා රජය හැකියිමනේ මේකට තීරණයක් අරගෙන මේකට උත්තරයක් ලබා දීලා මිල පාලනය ඉවත් වෙලා ව්‍යාපාරේ නිදහස කළා යන විදිහට යනුවත් අර තරගකාරී ව්‍යාපාරික ලෝකයේ තුන තරගකාරී මිල තීරණය වෙලා ඒක යමහා ජනතාවේ සහනයක් වෙන විදිහට ව්‍යාපාරය ගලාගෙන යාවි කියලා. සමහර ගැටලු වලට හේතුව ජාත්‍යන්තර අර්බුද බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එවැනි අර්බුද වලට අපසතුව විසඳුම් නැති බවයි ඔහු පවසන්නේ. කෙසේ නමුත් ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමට රජය සියලුම පියවර ගන්නා බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් පැවසුවේ. කියන්නේ කවදත් ජනතාවට මේ සහන ලබා දෙන්නේ අන දැන්ටත් දෙනවනේ රුපියල් 5000 දෙන තවත් පුළුවන් තරම් දෙනවා. දැන් තෙල් වැඩි වුණා නේ. අයියෝ 100 කනේ අනිත් ඒවත් ඉතින් කඩි කරයි සමහර විට. ලෝකෙම වැඩි වෙනවා. නමුත් ජනතාවට ගොඩක් අමාරුයි තෙල් විතරක් නෙමෙයි. මේකට මොකද්ද අපි කොහොමද විසඳන්නේ නැත්නම් ඔතමයි.
ඔය ඉතින් මේ එකක් යනකොට එකක් එනෝනේ මේ ආයි යුක්‍රේන් රුසියානු යුද්ධයත් ඇවිල්ලා තියෙනවා ඉතින් සාහන දෙන්න අපි සෑම උත්සාහයක්ම ගන්නවා ජනතාව වෙනත් ඔබතුමාගෙන් විශ්වාසයෙන් ඉන්නේ මේක ඉතින් ලැබෙයි කියලා මේ විශ්වාසය එහෙම තියාගෙන අපි ඉක්මනට බෑ අපේ ඇමතිවරුයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඔක්කොම උත්සාහ කරන්නේ ඒක තමයි කරන්න කොහොමද ඩොලර එක මොකද මේ පැවැවීම ගැන ඔබතුමාගේ අදහස් මොකද ඒක ඉතින් මේ කොහොමත් ඒක අපි කරපු එකක් නෙවෙයි ඉස්සර කාලේ ඉඳලා आर्थिक विषय වසංගතය ආවා ඊට පස්සේ තෙල් මිල වැඩි වෙනවා ඊට පස්සේ යුක්‍රේන් රුසියානු යුද්ධය ආවා මේ ඔක්කොම බාහිර කරුණු අපේ රටේ සිද්ධ වෙන ඒවා නෙවෙයි බාහිර කරුණු වලට අපිට ජාත්‍යන්තරව අපිට තරම් බලයක් නැහැ නමුත් දේශීය වශයෙන් තියෙන ඒවා අපි අනිවාර්යයෙන් විසඳනවා අපිට තියෙන ඩොලර් අරමුදියේට මොකද වෙන්නේ දැන් ඉතරක් ණය ගෙවා ගන්නේ මොකක් හරි කියනද වැඩ පිළිවෙල ඔව් ඒක ණය ප්‍රශ්නයක් නැද්ද ණය ගෙවීම නැහැ ඒක කොහොමයි ප්‍රශ්නයක් තමයි අමාරුයි ඒ වුණාට අපි කරනවා කොහොමයි තවමත් රට පුරා ගෑස් හිඟයක් පවතිනවා ගෑස් නැතිකම නිසා පොළොන්නරුවේ අවන්හල් සහ හෝටල් මේවන විට වැසී යාමේ අවදානමකට ලක් වී තිබෙනවා මේ අතර අද සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු යථාතත්වයට පත් කරන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා රට තුල ගෑස් හිඟයක් මතුවේ මාර්තු මාස මුල් සතියේ සිටයි මතුවූ ගෑස් හිඟය රට පුරාම ව්‍යාප්ත වූ අතර ගෑස් හිඟය නිසා ශ්‍රේෂ්ඨ රසක ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වුණා අද උදැසන අත දිවයිනේ ප්‍රදේශ රසකම ගෑස් පෝලිම් දක්නට ලැබුණා ගෑස් ගත්තද නෑ මොකද උනේ අපිට අම්මුන්නේ මොකදුනේ මේ සෞභාග්‍ය දොර ගලනවා බේරෙන්නේ ගෑස් කරේ ගෑස් ආව ගෑස් නැහැ බඩු ඉවරයි දැන් ඉතින් නැහැ කියලා ගෙදර යනවා යන්න අපි යවුවන් ගේ 11 දලයි මං ආයෙත් ආවේ දෙය හයේ ඉඳලා මේ තාම මෙතන වැඩ කරන අපේ විරුවගේ වැඩ මොන වගලක්වත් කරන්න දෙයක් නැහැ ගෑස් නැහැ අපි මේ ගෑස් දෙතෝ අපි මෙහෙ වේලෙනවා අයිල්ලා දි ඡන්දයක් අම් වෙන්නේ නැහැ මේ ආණ්ඩුවට උන්ගේ ආණ්ඩුවට කෝටි ගණන් විදේශීය වෙන කෙන අපේ උන් අපි අපිට අද පොලිමේ ඉඳලා තිනා මොකද්ද ඔය ඔයකුන්ගේ ඔය වැඩ පිළිවෙල උන් හොරා කාලා අපිටද ගෙවන්න කියන්නේ අය තාම කියන්න දෙයක් නැහැ කන්න දෙන්න කියලා තමයි කියන්නේ ඕක යන්නේ අනේ මේ එන්නේ හැල්ලු කෙල් මල්ලා ආණ්ඩුව ගෑස් පොලිම් වලට අමතරව භූමි තෙල් පොලිම් ද දක්නට ලැබුණා පවතින ගෑස් හිඟය නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙස් විදෙස් සංචාරකයන්ට ආහාර අලෙවි කරනු ලබන සංචාරක හෝටල් හිමියන් සහ අවන්හල් හිමියන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී තිබෙනවා. ගෑස් නැති නිසා ආහාර පාන පිළියෙල කර ගැනීමට අපහසු බවයි හෝටල් හිමියන් පවසන්නේ. මේ නිසා පොළොන්නරුවේ අවන්හල් වැසී යාමේ තත්ත්වයක් ඇති වී තිබෙනවා. සංචාරක හෝටල් හරිම අමාරුවෙන් තමයි මේ දවස්වල පවත්වාගෙන යන්නේ. ගෑස් ගන්න ගියාම ගෑස් නැහැ. මේ දර දාලා පොල් කටු දාලා පොල් කොළ දාලා මේක උයලා ආහාර වේලක් දෙන්න අමාරුයි. දරවල දුමට විදේශ සංචාරකෝ කැමති නැහැ. ඔබලා පේනවා ඇති දර ගොඩ ගහගෙන මේ ලිප්පත්තු කරගෙන උයනවා. සංචාරකෝ මේ පැමිණෙන්නේ ටික වෙලාවකට ඇවිල්ලා එයාලා ඉක්මනින් ඉල්ලනවා. අපිට ඒක දී ගන්න විදිහක් නැහැ. දුම් ගහනවා. එයාලා ඉවට කැමති නැහැ. දුන් රස එනවා. එයාලට ශෙනිකෙන් දෙන්න විදිහක් නැහැ. විදේශ විනිමය උපයට දැන් අපි. ඉතින් අපිට දැන් ගෑස් නැහැ. එතකොට ලයිට් නැහැ ජෙනරේටර් එකේ ඩීසල් නැහැ ඉස්සරහදී මොකක් මොකක් වෙයිද කියලා කියන්න බෑ මේකට හරි ඩිසිප්ලින් තුලත් ළඟදිම නොගත්තොත් මේ ඩොලර් පොඩ පොඩ හරි උපයන එක එක නැති වෙලා යයි කියලා තමයි අපි හිතන්නේ රෙස්ටුරන්ට් වලට හෝටල් වලට ගෑස් ටික හරියට සපයන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ කටයුතු අද සිට යථාතත්වයට පත් කරන බව එම සමාගම පවසනවා ඉදිරි දින කිහිපෙදී ගෑස් හිඟයට පිළියමක් ලැබෙනු ඇති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ ණයවර ලිපි නිකුත් කළේ නැති නිසා වෙළඳපළේ ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇති වුණා අකණ්ඩව සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ රාත්‍රියේ වන විට රාජ්‍ය බැංකුව ගෑස් තොග නිකුත් කිරීමට අදාළව ණයවර ලිපි විවෘත කිරීමට එකඟ වී ඇති බව වාර්තා වුණා ඩොලර් හිඟයත් සමග ණයවර ලිපි විවෘත කිරීමේ දුෂ්කරතා
භාවය නිසා ලාබ් සමගම සේමහෙම් කටයුතු තවදුරටත් නවතා දමා තිබෙනවා. මේ අතර ගෑස් බින්දිතීන්ගේ එකමුතුව විසින් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් බහර දුන්නා. එහි මහලේක මිලින්ද ප්‍රේමරත්න මහතායි මෙම පැමිණිල්ල බහර දුන්නේ. ගෑස් ටැංකිය පුපුරාගෙන යනකොට ගෑස් ටැංකිය නිසා කාන්තාවන් පිච්චෙනකොට විශේෂයෙන් මගේ බිරිඳ වගේම තවත් අය දේපල හානි සිදු වෙනකොට මේ රටේ සමහර කැබිනට් ඇමතිවරු සමහර ඇමතිවරු දේශපාලඥයන් විවිධ ප්‍රකාශ කරන්න පටන් ගත්තා. අපේ මානසික ඒකාග්‍රතාවය බිඳ දැමීම. ජනාධිපතිවරයාගේ පාපාරින් එලිට් විසුණු ඒ ඇමතිවරුන් කර ප්‍රකාශ කාන්තාවලගේ ගෑස් තියනවා කියලා කර ප්‍රකාශම පිළිබඳව යම් කිසි නීතිමය කටයුත්තක් කර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයට පැමිණිලා බාර දීමට තමයි මම ආවේ. අසික්කිත ප්‍රකාශ කරපු මේ ඇමතිවරු ජාතීන් සභාගණ්ඩේ වගේ ගෑස් විනීතයන් සභාගණ්ඩේ එසේ දැතුණු අපි නීති මාර්ගයට යොමු අදත් පැය 4ක පමණ කාලයක් විදුලි කප්පාදුව කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. හිටපු විදුලි බල ඇමති වත්මන් බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ මහතා නම් කිව්වේ දැන් විදුලිය කපන්නේ නෑනේ කියලයි. පොඩි පොඩි තැන්වල බිඳ වැටීම් වන බවයි ඔහු කිව්වේ. දැන් සති ගානක ඉඳලා පැය 7 8ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වෙනවා. ගෙවුණු පස්වනදා සිට විදුලිය කපන්නේ නැහැ කියලා තමයි මුලින් කිව්වේ. නමුත් දැන් අද 11 වනදා මේ දවස් 6ට හැමදාම විදුලිය කප්පාදු කෙරුණා. හිටපු විදුලි බල ඇමතිතුමා දැන් බලශක්ති ඇමති. ඉන්ධනයි විදුලියයි දෙකොල පත්තු වෙච්ච විලක්කුවක් වගේ. එක් කොනක් දැන් තියෙන්නේ ඇමති ගාමිණී ලොකුගේ ගෙයතේ. අනෙක් කොන ඇමති පවිත්‍රා වන්නිආරච්චිගේ අතේ. දෙකොන පත්තු වෙච්ච විලක්කුව එක් පැත්තක් හරි නිවා ගන්න ඕන. එක පැත්තක් හරි නිවෙනකොට ජනතාවට බොරු කියලා වැඩක් නැහැ. ඇමති ගාමිණී ලොකුගේ මහතා නම් ඊයේ කිව්වේ දැන් විදුලිය කපන්නේ නැහැනේ කියලයි. තවදෙන් පස්වෙන්දෙන් නම් කැපුවේ නැහැ. මේ සමහර තැන්වල පොඩි පොඩි වෙලාවක් කැපුවා මිසක් කැපුවේ නැහැ. දැන් ඊයේ කැපුවේ නැහැ. අද කපන්න ඕන. ඊයේත් විදුලිය කැපුවා. අදත් කපනවා. මැති ඇමතිවරු නම් ඇත්තටම ඒක දන්නේ නැති වෙති. මොකද ඒ අයට ජෙනරේටර්ස් තියෙනවා. නිල නිවාසවලට නම් විදුලිය කැපෙන්නෙම නැති වෙති. සාමාන්‍ය ජනතාවට නම් ජෙනරේටර්ස් නැහැ. දැන් කණාමැදිරි එළියත් පිහිටට ඇවිත් ඒ පිළිබඳව අද තඹුත්තේගම උත්සවයකදී කතා කළ වසන්ත සමරසිංහ මහතා කලුවරේ ඉන්නකොට අපේ රටේ ජනතාවට විදුලි බලය ඕනේ. සා විදුලි බලය ඕනේ වෙනකොට මිනිස්සු හිතනවා LNG නෙමෙයි ඉරට වයර් හයි කරලා හරි කමන්නේ ලයිට් දෙනවා නම් හොඳයි කියලා. ඇයි? මේ ආණ්ඩුව ප්‍රශ්න හදන්නේ එහෙම. දරුවෝ ලයිට් නැතුව පාඩම් කරලා විභාග ලියන්න උනා. අද කර්මාන්ත ශාලා අඩපණ වෙනවා. කඩේ කොත්තුව දාගන්න බෑ, ආප්පේ හදාගන්න බෑ, කඩ වැහිලා. අපි අහනවා මේකට කවුද වග කියන්නේ? එසම මේ ගොන් තීරණ ඔලොමොට්ටල තීරණ ගන්න කලින් කල්පනා කරන්න රටක් වැටෙන තැන සංචාරකව රටට එනවා කලාමැදිරි එළියේ කෑම කකා කියන ඔයාලුවන්ට මෙන්න රටට ආවහම සලකන හැටි එන්න ඉන්නේ උනුත් මේවා කැන්සල් කරගෙන යනවා. කොවිඩ් අර්බුදය ජයගත්තා වගේ විදුලි අර්බුදයත් ජය ගන්නා බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ අද රත්නපුරේ පැවති උත්සවයකට සහභාගී වෙමින් විශේෂයෙන්ම කොවිඩ් වසංගතය වෙලාවේ ඔක්සිජන් ටොන් 22යි ලංකාවේ ගබඩා කරන්න පහසු කර තිබි. පිටරටින් ඔක්සිජන් ගේන්න ඕන. ගුවන්තොට පොළවල් වහලා, පරායවල් වහලා ඔක්සිජන් ටොන් 1000ක් ගබඩා කරන තත්ත්වයක් දක්වා අපි ගෙනා. කොවිඩ් වෙලාවෙත් අපි එහෙම කළා. අද යුද්ධය ජයගත්තා වගේම අද විදුලි බල අර්බුදයක් එක්ක රටක මට මේ අමාත්‍යංශය බාර දීලා තියෙනවා. අපි පාර්ලිමේන්තුවට වහම පනත සංශෝධනය කළා. අඩුම ගානේ මේ අවුරුද්දේ මෙගවට් 1000ක්වත් ගන්න පුළුවන් වෙන ආකාරයට අවශ්‍ය මූලික වැඩ ටික බොහෝ වෙහෙසලා වැඩ කරලා ඒ කටයුතු ඉටු කරන බව මතක් කරමින් ඒ සඳහා සහයෝගය ලබා දෙන දින දෙකක් තුල රුපියල් 203 සිට 260ට ඩොලරය වැඩිවීම ආර්ථික කම්පනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එදා ටෝච් එකක් අරන් පාර්ලිමේන්තුවට ආපු සමගි ජනබලවේගය අද රෝස් පාංකාලක් අරන් පාර්ලිමේන්තුවට ආවා. රෝස් පාංකාල අරන් ආවේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතායි. මම හිතන්නේ ඩොලරය රුපියල් 203 ඉඳන් 260 දක්වා දින දෙකක් ඇතුළත ඉහළ යාම අපේ රටේ ආර්ථිකයට විශාල කම්පනයක් ඇති කරනවා. ඔබතුමා නියෝගයක් දෙන්න මේ ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි විස්තරයක් මේ පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යවරයා පැමිණලා පිළිතුරු ලබා දෙන්න කියලා. සම්පූර්ණ විවාදයක් ඉල්ලන්න පාර්ලිමේන්තුවට. ඔබතුමා ඒකට නියෝගයක් ලබා දෙනවද? මට අමාත්‍යවරු නියෝග නිකුත් කරන්න පුළුවන් කමක් නැහැ. මූල්‍ය බලය තියෙන මෙතන. ඔබතුමාලට නිශ්චිත ප්‍රශ්නයක් තියෙනවා නම් මේ හන්දියෙන් හන්දිය කතා කරන ඒවා කතා කරන්න පුරුදු වෙන්නේ නැතු උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකතුමා කිව්වා වගේ විවාදයක් ඉල්ලන්න. නේද? අසීරුවෙන් මේ ගාඩ් දාන්න හදනවා කවුද? දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා. ඒකෙන් මේක බේරෙන්නේ නැහැ.
මට ඔබතුමාගේ මිහිරි කටහඬේ උච්ච සොරය ගරු මට දැන් මෙවිපි ඔබතුමා ඔබතුමා අපේ මිත්‍රා ගරු අනුරදි සානායක මන්ත්‍රීතුමාට මම ස්තුති වෙනවා මේ මිහිරි කටහඬවල් අහලා පුරුදු බව 135යි අපි අපේ ආණ්ඩුව පෙරලලා යනකොට මේගොල්ලන්ව පෙරලලා යවනකොට 188යි ඒතකොට ඒකද 50කින් නම් 50කින් වැඩි කරලා ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා විසින් කරලාද ප්‍රකාශය මුදල් අමාත්‍යතුමා ඇවිල්ලා කරා නම් ඒත් ප්‍රමාණවත් කියලා මට හිතෙන වෙලාවක මේ අද අන්තර්ජාලය තියෙන ඒවා මේ තෙල් සම්බන්ධයෙන් දැන් එතකොට ඩොලර් එකක් 260යි එතකොට දැන් ඩොලර් එකක් ඕනේ පෙට්‍රල් ලීටරයක් ගන්න සිංහල අවුරුදු කාලේ වන විට සාමාන්‍ය ගෑස් සිලින්ඩරයක් රුපියල් 3500ක් 4000ක් පමණ වෙයි මොලාසේ මන්තුමනි දැන් පාන් වල මිලත් අඩුවලා තියෙනවා මම මේ පාන් කාලක් යන්තම් අරගෙන ආවා මේ පාන් කාල උදේ කාලා ප්ලේන්ටිය බීලා තමන්ගේ රස්සාවට යන මිනිස්සු අපේ රටේ ඉන්න ඕන තරම් ස්පාන් ගෙඩියන්නේ කෙනාද අද පාන් කියා ගන්න බැරි ආණ්ඩුවක් මේවට hina වෙලා වඩන්නේ නැහැ කෑ ගහලා වඩන්නේ නැහැ අඬන්න ඕගොල්ලෝ මේ මෙතන ඇවිල්ලා බයිලා කියනවා පුළුවන් නම් ඔය කයිය ගහන්නකෝ මම දන්නේ නැහැ ඔබතුමාගේ නම මොකද ඔය ඉන්න ඉන්න සෙට් එකේ නම් අපි දන්නේ නැහැ ඊයේ පෙරදාර ගුවන් අතුරට ගහගන්න පොය ඒ නිසා ඔබතුමාලට මේ මේක මේ මන් දැක්ක හොඳද හොඳ මේවා කක් තියෙනවා මෙන්න මේක බලා ගන්න මේ තියෙන ඈ අයියෝ සර් කියලා තමයි කියන්න තියෙන්නේ සර් කරන්න පුළුවන් හොඳම ටික කරලා තියෙනවා සර් අද හොඳටම කරලා තියෙනවා මේකෙන් කරපු ලොකුම නපුර කරේ ලොකුම විනාශකේ නාමල් රාජපක්ෂට නාමල්ලගේ දේශපාලන අනාගතය ඉවරම කරලා දැම්මා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමත් රාජපක්ෂ පරපුර නෑ මේ ගරු මන්ත්‍රීතුමා මේ නලින් බණ්ඩාර මන්තුමයි කතාවට විශේෂම කියන්න ඕනේ එතුමා මේ කුඹුරු ගොඩ කරලා ඒ වගේම කුෂිකාර්මික ඉඩම් ගොඩ කරලා මෙතන විවිධ චෝදනා තියෙන කෙනෙක්. ඇයි ඇත්තට මේ බුද්ධවන්ත වගේ මම හිතන්නේ පාර්ලිමේන්තු කතා කිරීම ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා. ඔය ඔය කතා කරේ කොරුණෑගල දිස්ත්‍රික්කයේ ගංවතුරට අහුවෙච්චි පොඩි මේ මේ කාවයි පැටියෙක්. ලබනදරේ යාට ස්විප් එක හරි. මෙතුමා සභාවේ හැසිරෙන්නේ පසුපෙළ අපි අලුත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක විදියට. මෙතුමට අමතකයි මෙතුමා දේශපාලනයට එන්න කලින් සමන්ත්‍රීය මන්ත්‍රීතුමා මන්ත්‍රීවරකගේ දේශපාලනය කරා. ඔබතුමා හිතන්නේ ලොක්කෙක් කියලාද? සලාම් ඔබතුමා මූලාශ්‍රයේ මන්ත්‍රීතුමා විදියට මේ ඉන්න හරප්පටව දෙන්නව බදලා දාන්න. අද මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙලා තියෙන්නේ. අද ඩීසල් ටික නැති වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ ආදායම් ටික නැති වෙලා තියෙන්නේ. චන්දිත් එක අපි හැප්පිලා තිනවා. ඔයිට වඩා අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා කාලය. අපිට වෙලාව දෙන්න. මෙයා හිතනවා ගෝඨාභය රාජපක්ෂ ෆේල් කියද්දි. වැසිල් රාජපක්ෂට බෑ කියද්දි. එයාලගේ නායකයෝ අටපාස් නැති හාදෝ. උදල් මාධ්‍ය කමිටු වලට දාලා ඒ එයාලගේ ගොන් වස්සොන්ට රිදෙනවා. ඈ මුදල් අමාත්‍යංශයට ඉන්න හරක් දෙකයි මුදල් අවසන් කරන්න ගන්න හරක් දෙකයි කියලා කතා කරද්දි ඔබතුමා බලන්න බන්දුන ගුණවර්ධන මහත්තයතර උගතෙක් විදියට ඉන්නේ පොමිසුතු ගරු මන්තුමා රටේ ආර්ථිකය කරන්නේ ඔබතුමාගේ කාලය අවසන් කරි සමන්තේරත් කන්තුවා මොකද ඔබතුමාගේ විචාරණය උඹා කියනවා ඒ උඹා අපි මේ සභාවට ආවේ ඡන්දයක් ඉල්ලලා මේ කසුප් පෙරලා නෙමෙයි ආණ්ඩුවට උත්තර දෙන්න බැරුව ගියාම කරන්නේ මඩ ගහන එක හරි හරි ඔබතුමාගේ කාලය අවසන් කරලා අපිව නවත්තන්න බෑ අපි තව හොඳ හොඳ සෙල්ලම් හිටානේද හෙලිදරව් කරනවා विदेश रखिया वेलंदपोले पुहुनु श्रमिकेंट वेडी अवस्थाव दिना दीमत अवदाने यमुकरन लेस जनाधिपति ගෝඨාභය රාජපක්ෂ महता विदेश सेवा नियुक्ति कार्याश्री निलधारींट उपदेश लबा दी तिबेनवा याद पेरवर वे श्रीलंका विदेश सेवा नियुक्ति कार्याश्री निरीक्षणेकट एक्वेमीन බත්තර මුල්ල කොස්වත්ත ඩෙන්සල් කොබ්බේ කඩුව මවතී පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියා විදේශ රැකියා වෙළඳපොළෙහි පුහුණු ශ්‍රමිකයින්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ විගමනික ශ්‍රමිකයන් රැකියාවට අදාළ නිපුණතාවයක් සහිත වීමෙන් ඉහළ වැටුපකට සහ රැකියාවේ සුරක්ෂිත භාවයට හේතු වන බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කලා ෆුල් එෆෙක්ට් එකක් දාන්න ඕන ඔය බෙට පේක හොඳට ගෙවන රැකියා වලට යවන්න ඒක ගොඩක් එෆෙක්ට් එකක් දාන්න ඕන ජොබ් ගන්නත් ඒගොල්ලන්ව ට්‍රේනින් කරන්නත් මේ යවා ගන්න ඒක ට්‍රෙන්ඩ් එක හවුනොත් ඊට පස්සේ විදයටම ඒකට ෆෝකස් වෙනවා එන එනවා කාර්යංශ පනත උල්ලංඝනය කළ විදේශ රැකියා නියෝජිත ආයතන පිළිබඳවද මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරින් සමග ජනාධිපතිවරයා සාකච්ඡා සිදු කළා. දැන් නඩුව දාපු ගමන්ම එයාගේ ලයිසන්ස් එක කැන්සල් කරනවා.
සියලුම ගුවන් ප්‍රවේශ පත්‍රවල ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. මේ අද සිට ක්‍රියාත්මක බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යආරච්චි මහතා ප්‍රකාශ කළේ. සියලුම ගුවන් ප්‍රවේශ පත්‍රවල ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ රුපියල්ට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් අද සිට මෙරටින් නිකුත් කරන සෑම ගුවන් ප්‍රවේශ පත්‍රයකම ගාස්තුව 25-34 මිලකින් ඉහළ නැංවන බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යආරච්චි මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ගුවන් ටිකට් පත්‍රම මිල ඉහළ යාම සිද්ධ වෙලා තියෙන්නේ මහ බැංකුව විසින් ඩොලරය 230 සහ දැන් ඊයේ වෙනකොට 260ක් වෙලා තියෙනවා. රන්ජුන් රාමනායක මහතාව නිදහස් කර ගැනීමට ජාත්‍යන්තර සහාය පැතීමට සිදු වූ හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අද ප්‍රකාශ කළා. ඒ රන්ජුන් රාමනායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් ඔහුව බැලීමට වැලිකඩ සිරගෙදරට ගිය අවස්ථාවේදී බන්ධනාකාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද වැලිකඩ බන්ධනාකාරයේ වෙත ගියා. රන්ජන් රාමනායක අපේ මන්ත්‍රීතුමාගේ අද උපන්දිනයේ දවස මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රියෙක් විදිහට දේශපාලන පරිගැණීමට ලක්වෙච්ච නීතියේ සිදුරු නිසා නීතියේ තියෙන අඩුපාඩු නිසා වරදකරුවක් වෙච්ච පුද්ගලයෙක් රන්ජන් තාම හොඳ සුවයෙන් ඉන්නවා. අයතුමාගේ උපන්දිනය අද දවසේ නම් අපිට කිව්වේ ප්‍රශ්නයක් නැහැ මල්ලී දෙන්නේ නැත්තම් ඔහොම හරි ඉන්නවා කියන එක. එතුමාට සමාව දීමත් දැන් නිකන් බොරුවක් විහිළුවක් බවට පත් වෙලා තියෙනවා මේ ලංකාවේ ජනාධිපතිවරයා දෙන එකද. අද රටේ මිනිස්සු විඳින දුකත් එක්ක බලනකොට රන්ජන් රාමනායක කියන්නේ ආයතනයේ ඒගොල්ලන්ගෙන් සමාවක් අරගෙන එන්න ඕනෙත් නැහැ කියන එක වගේ කතාවක් තමයි. සමහරු කියන පටන් ගත්තා රටේ ප්‍රශ්න ඇයි ලෝකෙට ගිහිලා කියන්නේ කියලා. රටේ ප්‍රශ්න විසඳ ගන්න බැරි නිසා මේ මානව හිමිකම් අසාධාරණයේ කියන්න තැනක් නැති නිසා මේ අක්තනෝමතික නායකයාගේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ වගේම ගෑස් ප්‍රශ්නේද ආහාර ප්‍රශ්නේද විදුලිය ප්‍රශ්නේද කෝයාගේ ස්ථර්මාන්තේ පොර පිළිබඳව ප්‍රශ්නද මේ සියලු ප්‍රශ්න වලින් ජනතාව දැඩි ලෙස පීඩාවකට පත් වීම කියන අවස්ථාවක් මේ අවස්ථාව. ගම්වලට ගියාම ජනතාව අතරට ගියාම ඇසෙන දුක් කඳුණා ඉතාමත් ප්‍රබලයි. එම නාගරික ප්‍රදේශවල උඩා හොටල් මහදැම්ම ආහාර පිළිබඳව ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ විදුලිය නැති හේතුව යහපාලන ආණ්ඩුවේ වැරැද්දක්. ඒ වගේම රුලර් ප්‍රශ්නේ ගත්තාම කියනවා මේක යහපාලන ආණ්ඩුවේ වැරැද්දක් කියලා. රටේ අනිකුත් ඇතිලා තියෙන ප්‍රශ්න ගත්තාම කියනවා මේ කලින් තිබුණු යහපාලන ආණ්ඩුව තමයි මේවා වගේ කියන්න ඕනේ කියලා. අමුණාංශයට බදගයි අමුණාංශයට බැරිලා ඉදිරිච්ච මිනිස්සු නෙවෙයි අපේ ආණ්ඩුවේ අරගල තිබුණා තමයි. නමුත් ජනතාව වඩුවිලා අඩුවට තිබුණා මේ රටේ ජනතාව සතුටෙන් හිටියා මේ ආණ්ඩුව දෙයක් කළා කියලා අපි කියන්න පුළුවන් කමක් නැහැ. දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. ලෝක මේ වෙළඳපොලේ තෙල් බැරල් එක මිල වැඩි වෙනකොට ඒ සාපේක්ෂව ලංකාව තෙල් නිෂ්පාදනය කරන රටක් නෙමෙයි නිසා ඉතින් තෙල් මිල වැඩි කරන්න වෙනවා. තෙල් මිල පාලනය කරන්න රජය යම් වියදමක් දරනවා නම් ඒ වියදම දරන් ඉන්නකට වඩා හොඳයි. ඒකට සාපේක්ෂව තෙල් මිල වැඩි වෙන්න ඉඩ ඇරලා ඒ රජය විසින් දරන බර
ජනතාවට ඍජුවම ලබා දෙන වැඩපිළිවෙලක් කරා නම් හොඳයි කියන එකයි අපේ විශ්වාසය. ඩීසල් ලීටරේ රුපියල් 210ට වැඩි කරන්න ඉල්ලනවා. තව ටික දවසක් පෝලිමේ ඉන්නකොට මිනිස්සු දැන් ගිහිල්ලා 2000ක තෙල් ගහගෙන එනවා. තව ටික දවසකින් කියනවා 200ට හරි කමන්නේ තෙල් දීපන් කියලා. ඒ නිසා ආණ්ඩුව ඔලොමොට්ටල තීරණයක් අරගෙන විදේශ වලින් අපිට ලැබෙන්න තිබිච්ච ඩොලර් මිලියන 2500ක් පහුගිය මාස 8ට නැති කර රටට. අපි අහනවා කබ්රල් වගේ කියනද මේකට? මේ ආණ්ඩුව ඉන්දියාවටයි ඇමරිකාවටයි චීනටයි මේ රටේ පාලනය බාර දීලා මේගොල්ලෝ යයි යන්න තමන්ගේ රටවල් වලට. බුද්ධිමත් ජනතාව දන්නවා මේ යුක්‍රේන සහ රුසියාව අතර ඇතිවිලා තියෙන යුද්ධය නිසා ඉතාම වේගෙන් ලෝකයේ බොරතල මිල ඉහළ යමින් තිබෙනවා. ඉතින් ඒ වෙලාවේ අපිට තියෙන මේ ප්‍රශ්නෙට අර ගහෙන් වැටුච්ච මිනිහට ගුණ යන්න වගේ ලෝක වෙළඳපොළේ තෙල් මිලත් වැඩි වෙනකොට ඉතින් මේක පාලනය කරන්න පුළුවන් කියලා මේ කෙටි කාලීනවනම් හිතන්නට අමාරුයි. යම්කිසි කාලයක් අපිට මේ දුෂ්කරතාව විඳින්නට වේවි. ඩොලර් හිඟයක් රටේ තියෙනවා. ඉතින් මේක අපි විසඳ ගන්නකම් යම් අර්බුදයක අපි ඉන්නවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මේක අපි විවේචනය කරනවට වඩා මේ සඳහා සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා ඒ වගේම මේ සඳහා විද්වතුන් සහභාගී කරගෙන කොහොමද මේ ආර්ථික ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියන එකට වැඩසටහනක් හදනවා මිසක් අපි මේකේ අඩුපාඩු කතා කිරීමෙන් පමණක් මේක නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ වගකීම ගන්න බැරුව අද ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ඉඳලා කැබිනට් මණ්ඩලයේ අද මේ හැම එකක්ම මේ රටේ ජනතාව පිටපටෝ. අද වන්දි ගෙවන්න වෙලා තියෙන කාටද මෙයාලගේ වැරදි නිසා? අද වන්දි ගෙවන්න වෙලා තියෙන මේ රටේ පොදු ජනතාවට. මේක කරන්න බැයි නම් මේ රටේ ජනතාවට පවු නොදී කරන්න පුළුවන් අයට බාර දෙන්න. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව මිනිස්සු ගැනවත් රට ගැනවත් හිතන ආණ්ඩුවක් නෙමෙයි. තමන්ගේ පොකට් එක විතරයි හිතන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියගේ ගමන් බලපත්‍ර නඩුවේ තීන්දුව මැයි මාස 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ශෂි වීරවංශ මහත්මිය හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳයි. ව්‍යාජ තොරතුරු ලබා දී අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇයට එල්ල වී තිබූ චෝදනාවයි. මේ පිළිබඳව නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. ඒත නඩුව කැඳවූ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මාස 6 වනදාට කල් තිබෙන බවයි ප්‍රකාශ කළේ. මෙම නඩුව කැඳවූ අවස්ථාවේ ශෂි වීරවංශ මහත්මියද අධිකරණයේ පෙනී සිටියා. ආගමන විගමන පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කොට නඩු පවරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂකතුව සන්නාමය ඊවා මෙවර කාන්තා දින සැමරුම පෙරුවෙන් දියණිය ව්‍යාපෘතිය තවත් අධිරක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රාජමාතේ පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්ුණා. ඒ බතරමුල වෝටර්ස් එජ් හිදී පාසල් දියණිවරුන් මූලික කරගනිමින් මෙම සමාජ සත්කාරය ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව තෝරාගත් පාසල් 250ක් සඳහා සනීපාරක්ෂකතුව ඇතුළුව අල්මාරි පිරිනැමීමට සැලසුම් කර ඇති බවයි සමාජ ඊට සමගාමීව සනීපාරක්ෂාව පිළිබඳ උපදේශන පාඨමාලාවක්ද පැවැත්වීමට නියමිතයි. මාර්තු මස 14 වන සඳුදා සිට පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කර තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ පාසල් පවත්වාගෙන යාමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට ඔබට සෝදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.